සමිදුර ප්‍රශංසා අදවස අපි ස්වාමීන් වහන්සේ හදවතට ඉබිකම් කරන්නට යනවා. කොහොමද? උන්වහන්සේගේ වචනේ නේද? ඉතින් උන්වහන්සේගේ වචනේ අපේ පාදයට පහනක්. ඉතින් අපිට මාර්ගය පෙන්වන එළිය උන්වහන්සේගේ වචනය. ඉතින් කිත්තිනුවන්ගේ මිනුම් දණ්ඩ නේද දේව වචනේ බයිබලේ. ඒ දවසේ අපිට කරුණා දැක්වපු ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙමින් අද දවසේ ජීවන හුස්ම දුන්නු ස්වාමීන් වහන්සේටත් මම ස්තුතිවන්ත කරමින් ස්වාමීන් වහන්සේගේ වචනය කරා අපි යන්ට යනවා. එක රාජාවලිය 19 පරිච්ඡේදයේ 5 වගන්තිය ළඟ නතර වෙනවා. ඔහු රොතම් ගසක් යට වැතිරි නිදාගත්තේ. එවිට දේව දූතයෙකු ඌට අතගසා නැගිට කාපන්නේය ඌට කීවේය. ඉතින් ඔබ දන්නවා මේ සිදුවීම නේද? ජෙසබෙල් එලියට විරුද්ධව මරණ තර්ජනාත්මකව කතා කරනවා. එලියට කියනවා එහෙට මේ වෙලාව වෙනකොට එලියා ඔබගේ පණ තියෙන්නේ ඔබගේ බෙල්ල තියෙන්නේ එලියා කියලා. ඉතින් මේ ආරංචි එලියට ලැබිලා එලියා ධෛර්යය වී එලියා යනවා නේද වනාන්තරයට ගිහිල්ලා මේ රොතුම් ගහක් යට ඉඳලා කියන ස්වාමීනි දැන් ඉතින් මට ඇති මාව ගන්න. ඒ මොකද මම මගේ පියවරු තරම් උතුම් නැහැ. ස්වාමීනි මට ජීවත් වුණ ඇති මාව ගන්න මාව මරන්න කියලා එලියා අධෛර්යයට පත් වෙලා විනාශ වෙලා වැටිලා එලියා ඉන්න වෙලාවක තමයි දෙවියන් වහන්සේ මෙන්න මේ දූතයාව එවලා. කොහොමද? නිකන් නෙමෙයි වතුර සහ රොටි සහිතව දූතයාව එවලා එලියට කන්න දෙනවා. මේ දූතය ඇවිල්ලා මේ රොටිය තියලා ඒ වතුර ටික තියලා නිකන් ගියේ නෑ. ආ අද දවසේ සුභාරංචිය මොකද්ද ඔබට මෙහින් කියන? ඒ දූතයා නැකිට්ටවලා කන්න දුන්නා. අද දවසේ සුභාරංචිය තමයි ඔබ අසරණ වෙලා වැටිලා එපා වෙලා ලෝකෙම ඔබට කාත් කවුරුත් නැති තැනකට ඉඳලා ඔබට ඔබව කවුරුත් සොයා බලන්න නැති කෙනෙක් විතර ඔබ ඉන්න වැති. සොයා බලන්න නැති කෙනෙක් ගන්නට ඔබ ඉන්න වැති. බය වෙන්න එපා. ඔබව විමසන ඔබ සොයා බලන දෙවි කෙනෙක් අදජ්ජයමාන වෙන්නවා. සියල්ල මතරලා කියලා ඔබට හිතේ. හැබැයි සියල්ලට ඉහලින් උන්වහන්සේ ඉන්නවා. දූතයා වේවල නැහිටවල කණ්ඩ දීලා ශක්තිමත් කෙරෙව්වා. ඉතින් ඒ නිසා හැමෝම ඔබව අතහැරලා කියලා හිතෙයි. හැබැයි ප්‍රශ්නයක් නැහැ. කවුරු ඔබව අතහැරියත් ස්වාමීන් වහන්සේ ඔබව අතහරින්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඔබව විමසන දෙවි කෙනෙක් ජීවමානව අජරාමරව ඔබ වෙනුවෙන් බලා සිටිනවා. උන්වහන්සේ ඔබට අයිති දූතයා වේවනවා. ඔබට අයිති ශක්තිය ඔහුගෙන් ඔබට ලැබෙන සරස්සන ඔබව නැකිටවනෝ යලි ඔබ ආලෝකේ කරා උන්වහන්සේ කියනවා. උන්වහන්සේට පුළුවන් ඔබේ ওই අඳුර යලි ආලෝකමත් කරන්නට. උන්වහන්සේට පුළුවන් ඔබේ ওই ගින්න නිවන්න. උන්වහන්සේට පුළුවන් ඔබේ ওই කඳුලට නැවත හිනාව දෙන්න. ඒ මොකද උන්වහන්සේ ආස්කමේ දෙවියන් වහන්සේ. අපි නැකිටිමු, යාච්ඤා කරමු. ආදරණීය බලවන්ත දෙවි පියාණනි, බාර කරන දවසේ ස්වාමීන් ආශිර්වාද කරන්න. ඔබ උතුම් වූ දෑතට මේ සිරු දරුවෝ ඔබගේ ආලෝකයෙන් ආස්කමෙන් පුරවන්න. ජේසුස් නබිගේ උතුම් නාමයෙන් නිසාය. ආමෙන්. 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 හෙට වැලිවේරිය පින්කොවත්ත දෙහිමේ පැවැත්වෙනවා. ඒක ඔබ දන්නයිට කියන්න එන්න ඇවිත් ස්වාමීන් වහන්සේවත් දකින්න කියලා. ජිසු පිටයි සෝදාසක් මම බද සමීරේ.